අයිබුවන් මම ඩීතිඥ අමිල ගොඩ මහවත්ත සභහපති පිපර්ස්තුමෝරෝ සංවිධානය. අපි දකිනවා හෙට දවසේ රනිල් වික්‍රමසිංහ කැඳවල තියෙනවා සර්ව පාක්ෂික සම්මුලුවක් අරමුණු කරගෙන තියෙන්නේ ජාතික සංහින්දියාව ගොඩ නැගීම කියන අරමුණ ඇතිව. අපි. රටේ ජනතාව විදිහට සිවිල් සංවිධාන විදිහට මේ දේවල් බොහොම අවධානයෙන් සහ පරීක්ෂාවෙන් බලාගෙන ඉන්නවා මුනවද මේ සර්වපාක්ෂික සමුලු කා වෙනුවෙන්ද මේ සර්වපාක්ෂික සමුලු මේවා තුළ එළියටගේන්න හදන මේ දේශපාලන කූට කුමන්ත්‍රණ මොනවද කියන එක දැන් මේ වෙනකොට මේ රටේ ආර්ථික ප්‍රශ්නය ආර්ථික ප්‍රශ්නය උඩ ගොඩනැගුණු සෞඛ්‍ය අධ්‍යාපනය කර්මාන්ත ශේෂත්‍ර නීතිය මේ සියල්ල කඩා වැටිලා තියෙන තැනක මේ රටේ බාලබෙහෙත් ගැන කතා වෙනවා ඒ බාලබෙහෙත් නිසා මෙරටේ ජනතාවගේ ජීවිත අහිමි වෙනවා මිනිසු මැරෙනව කියලා රටේ කතාාවෙනවා හැබැයි අපි දැක්කෙ නෑ ජනාධිපතිවරයා මේ සෞඛ්‍ය බලධාරෙන් ටික කැඳවලා එ මේසක හිටෝලා අහනවා එහම ප්‍රශ්නයක් තියෙනවා ද සෞඛ්‍ය ප්‍රශ්නයක් තියෙනවද තියනවා නම් මොකක්දේ ප්‍රශ්නය හේතුව කියන එක මේ වගේ සමුලු තියාගෙන කමිටු තියාගෙන හොයෙනවා අපි දැක්ක නෑ. නමුත් දැන් රනිල් වික්‍රමසිංහ ය පෙරෙදා ඉන්දියාවට ගිහිල්ලා එක්කෝ රට විකුණලා එහෙම නැත්තං රට රට පටලෝලා ලංකාවට ඇවිල්ලා ඉන්නවා. දැන්යායට සිද්ධ වෙනවා මේක ඇතුළි තියෙන පක්ෂ විපක්ෂ දේශපාල පක්ෂටික ගැටගහගෙන ගමනක් යන්න මොකද. රනිල් වික්‍රම සිංහ දන්නවා හොඳටම එයා ඉලෙක්ටඩ් නෙමේ එයා සිලෙක්ටඩ් කියන එක. ඒක හින්දා එයට සිද්ධ වෙනවා. ඉන්දියාවට ගිහිල්ලා දහතුන ලස් ප්ලස් දෙනවා එම නැතන් දහතුන සම්බන්ධයෙන් ඒ දරපු මතයත් දැම් එක ඇතුළෙ ඉන්න පක්ෂ සමඟ ඒක බැලස් කර ගන්න විදිහත් දැන් රනිල්ට අවශ්‍යතාවයක් වෙලා දින එකකිද පැහැදිලිවම මේ රටේ මෙච්චර ප්‍රමුකත්වය දිය යුතු ප්‍රශ්න තියෙද්දී මේ වෙලාවේ අපි හිතන්ඩ ඕනේ අද මේ රටේ දවාදරුවන්ගේ පෝෂණය නැති වෙලා අද මේ රටේ සෞඛ්‍ය කඩා වැටිලා, මේ රටේ තරුණයින්ට අනාගතයක් නැති තත්ත්වයක් ඇති වෙලා. මේ රටේ බරපතලම තත්ත්වය. වැඩි පිරිසක් යැපෙන සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත අද කඩා වැටෙන්ට පටන් අරගෙන. ඒ වගේ දරුණු අර්බුද තියෙන රටක රනිල් වික්‍රම සිංහලා අර සාම්ප්‍රදායික දේශපාලන ගැට ගුන්ඩු ගසමින් ඉන්නවා. සර්වපාක්ෂික කමිටුව හරහා මේ රනිල් වික්‍රමසිංහ උත්සාහ කරන්නේ මේ රටේ සුළු ජනකොටස් වල චන්ද ටික අනාගතයේේ තමන්ගේ ගොඩට එක් කවු කරගන්නේ කහොමද කියන එක එතනද අනිත්පක්ෂ ශේප් කරගෙන මේ ගමන යන්නේ කොහොමද කියන එක ඒ හින්දා මේ රටේ ජනතාව විදිහට කියනවා මේ රටට මේ වෙලාවේ ඕනේ මන්දීල තුළ කුමන්ත්‍රණ කරන සර්වපාක්ෂික කම්මුටු නෙමෙයි මේ රටේ සැබෑ ප්‍රශ්නයට සැබෑ අවංක උත්තර දෙන ක්‍රමවේදයක් දේශපාලනයක් ඒ අපි දකින්නේ නෑ මේ රනිල් රාජ පක්ෂ ලගේ දේශපාලනය තුළ ැ අපි දකිනවා පෞ්ගිය සතිය කියනවා අ අමාත්‍යංශ ලේකම්වරු ඉදිරියේ මම රාජපක්ෂ නෙමේ මම රනිල් වික්‍රමසිංහ කියලා. රනිල් වික්‍රමසිංහන එයා රනිල් රාජපක්ෂ නෙමෙයි නම් මේ රටේ මිනිස්සු ඉල්ලන හොරුන්ට දඩුවන් දෙන. මේ රටේ නීතිය නීතිය විදිට සැමට එක ලස ක්‍රියාත්මක වෙන. මේ රටේ දූෂණයට වංචාවට තිතතියන තැනට එයා කටයුතු කරන්න ඕන. ඒක නෙමෙයි අද පොහෝට්ටුවේ අර ාවැ නැටි හැලිල කංකඩා වැටිලා හිටපු කට්ටිය අපි දැක්ක පහුගගේ දවසල මළගෙදරකටවත් යන්න බෑ. ගමේ ඇවිදින්ඩ බෑ දැන්නම් අපි දැන් දූවිල්ලෙන් නැගිටිනවා කියලා කියන ස්B දිසානාය කළ. කියනවා මේ රනිල් වික්්‍රමසිංහ තමයි අපට ගමට බහින්්ඩ පුළුවන් වනු අපිට මල්ල ගෙදරට ගිහිල්ල කරන්න පුළුවන් දේශපාලන කරන්න පුළුවන් තැනට මේ රට හදල දුන්න එකන එකෙන ොහම පැදිලි. අපි මුල්ල ඉඳල්ල කිව්වේ අපි රනිල් ක්‍රමසිංහට රනිල් රාජපක්ෂ කියලා නම තැබුවේ මොකද එයා ආවෙම මේ රටේ රාජක් දේශපාලනය ආරක්‍ෂා කරන්න ඒක අද ඌමනාවටත් වඩා සාක්සි සාධක ඇතුව පෙන්වනවා. මේ රටේ දැඩි බරපතල ප්‍රශ්නයක් තියෙනවා. රටක ආණ්ඩුවක් රටක ජනාධිපතිවරයෙක් නියෝජනය කර්ඩෝන ඒ රටේ ජනතාවගේ පරමාධිපත්්‍යය බලය නීතිය ඉදිරියේ ජනාධිපතිවරයෙක් විදිහට රනිල්ට පත් වෙන්න හැකි වුණත්. සදාචාරාත්මකව එම නැත්තම් අපි කියන ලෙජිටිමේට්ලි ඔහුට හිමිවිය යුතු ජනවරම ජනවර ප්‍රසාදය ඔහුට නෑ කියන කාරණාව. එහෙම ජනවර ප්‍රසායක් නැති ජනාධිපතිවරයෙක් පෞුගගේ දවස්සොල ඉන්දිය සංචාරයක් ගිහිල්ලා. මේ රටේ ත්‍රීකුණමල්ලය වේවා, මේ රටේ තෙල් සම්බන්ධෙන් වේවා, මේ රටේ විදුලිය සම්බන්ධයෙන් වේවා. විවිධ බරපතල තීන්දුත් ගිවිසුම් වලට එළඹනා කියලා බැම් බරපතල විදිහට සාකච්ඡ වෙනවා. මේ රටේ මිනිස්සු විදිට අපි අහනවා. පොඩ්ඩක් හිත ලබලන්න. ඔය කියන වි මේ රටට ආයෝජන කැඳවන මේ රටේ ආර්ථිකය නගා සිටවන, මේ රටට වැඩදායි. අ යුතු සඳහනම් රනිල් වික්‍රම සිංහල ඉන්දියාවට ගිය. ඒවල්ට දෙන ප්‍රචාරණය පබ්ලිසිටිය රබංගහල කිරිබත් කනයක මීට වඩා විශාලයි. නමුත් අද වෙනතුරු අපි දැක්කෙ නෑ ජනාධිපති මාධ්‍යංශය කියනවා ඉන්දියානු සංචාරය තුළ මොනවද එකඟ වෙච්ච් එකගතා. මොනවද ඇතිකරගත්ත ගිවිසුම්. ඒ කිසිවක් එලි දරව් කරලා නෑ. එහෙනම් පැහැදිලි මේ හංගල ගහන්නේ. මේ වහලා ගහන්නේ ඔය කියන තත්ත්ේ සුන්දර සුපෝක බෝගී එහෙම නැත්තං ආකර්ශනීය පැකේජ ගිවිසුම් නෙමේ කියන එක මේ රටේ මිනිස්සුන්ට බයක් තියෙනවා. මොකද වික්‍රමසිංහලගේ ඉතිහාසය තුළ අපි දැක්කේ වික්කම සිංඥාවනයක තමයි. අදටත් වික්‍රම සිංහල හැසිරෙන්නේ වික්කම සිංයෝ වෙලා. මෙ සියල්ල තුළ තියෙන්නේ අනාගත බල. පෙරේතකම වෙනුවෙන්. මේ රටේ මුන්නවා හරිතියන සම්පත්තිකක් විකුණල තාව කාලිකව දේශපාලන වුවමනවලට මේ රට මෙහයවලා මේ රටේ ප්‍රශ්නය තවත් වැඩි කරලා. මේ රටේ විකුණල දාණ්ඩ පුළුවන් සියල්ල විකුණලා, මේ රටේ ජනතාවගේ මේ රටේ අනාගත පරම්පරාවගේ හීන සුන්නත් දූලිකරන එක තමයි මේ පාලකයෝ කරන්නේ. ඉතිං අපි රටේ ජනතාව විදිහට කියනවා. රටේ මිනිස්සුන්ට මේ දෙස බලාගෙන ඉඳලා මේ වෙනුවෙන් ගත හැකි හොඳම ක්‍රියාමාර්ගගේ ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ මේ රටේ මිනිස්සුන්ට. මොකද මේ පාලකයින්ගෙන් අපිට බලාපොත්තු වන්න බෑ හොඳමද මේ රටේ මිනිස්සුන්ට. ඒ නිසා තමන්ගේ පරමාදිි පත්්‍ය බලය ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන දවසක. මේ පාලකය කවදා පිට දෙේද කියනෙ ක පි දන්නන්නේ නෑ. නමුත් එක ලැබෙන දවසක එම නැතම් සටන් කරලා එක ලබාගන්න දවසක මුලේ පාවිච්චි කරලා එක ක්‍රියාත්මක කරන්න එහෙමඋනොත් ඔබේ දරුවන්ට අනාගතයක්ේ වීම නැත මෙරටේ වැඩිටියන්ට කියන කියනවා පි. තමුන්ගේ දරුවන්ට වඩා දේශපාලඥනයන්ගේ උන්ගේ පවුල්ල දරුවන්ට ආදරය කරන්නයන් දෙපා. හැත්ති උඹල ඇති එහම ජීවත්වනාා. ල රා පක්ෂලගේ දරුවන්ට ආදරය කරපු තරමට උඹලගේ ගෙදර ඉන්න දවා දරුවට ආදරය කර පල්ලා. මොකද අද රාජපක්ෂ දරුවන්ට නැති වෙච්ච දෙයක් නෑ ලැබච් දේවල් විතරයි. මේ ආර්ථික ප්‍රශ්න උන්ටනෑ. ඒ රාජපක්ෂ නඩේ තුළ ඉන්න දරුවන්ට උඹල ආදරය කරපු එක දැ නවත්ත පල් උඹ ගෙතර දුක්විදින උඹගේ දවා දරුව ගෙන හිත පල්ල කියනදේ අපි කියනවා. අද දරුවන්ට ඉගනගන්න විදිහක් නෑ දැන් ස්කෝල දෙදහක් වහණඩ කතා කරනවා මතක තියාගන්න දරුවෝ දහය පහලොෝ විස්සතිය හට ගිල්ලා ඉකනගත්ත මේ රටේ දුගේී දුපත් දරුවෝ. ඒ වැහෙෙන්න්නේ ඉතාමත් අන්ත දුෂ්කර පාසල්වලටග අපේ දරුවන්ගේ අධ්‍යාපනයේ දොර තමයියේ වැහෙන්නේ. ගමේ පාසලට යා ගණඩ බැරිවේච දරුවට තව කිලෝමීට දහයක් පහළුවක් විස්සක් ගිහිල්ලා ඊට වඩා වෙන පාසලකට දුරින් තියෙන පාසලකට යන්න පුළුවන් වේ කියලායි ඉතන්නපා. ඒ මොට වෙන්නේ ඒ වැහෙන්නේ ඒ විනාසවෙන්නේ මේ රටේ දරුවන්ගේ ජීවිත. අපි දකිනවා දැන් ඔය දහය පහලව එක්්‍රැස් කරගෙන පොඩි පොඩි දේශපාලන රැස්වීම් තියෙනවා. අපි යහනවා ය මිනිස්සුන්ගෙන්. නැවත කියනවා මේ කාලකන්න ජඩයින්ගේ දරුවන්ගේ අනාගතවලට ආදරේ කරනවාට වඩා උඹලගේ දරුවන්ගේ ජීවිතවලට ආදරය කර පල්ලා. මොකද උන්ග හීන මේ මුම් විකුණන්නේ මේ උන්ගේ හීන තමයි මුන් ගසාකන්නේ සූරා කන්නේ ඉතිං උඹලට පේනෙ නැත්තං උඹලගේ ගෙදර දරුවන්ගේ දුක මේ පාලකෝ කවදක්වත් ඒ දුක දකින්නේ නෑ කියන කතාව ඒ වගේම මේ මගේ අතේ තියෙන්නේ මේ සෞඛ්‍ය මාත්‍යංශය ලේකම්වරයා විසිෙන් නිකුත් කරපු චක්‍රලේකයක් ජනමාධ්‍යන් වෙත ප්‍රකාශ නිකුත් කිරීම ලක්රලා. එතකොට අපි දකිනවා මේ චක්‍රලේකරය කොටස් දෙකකගේ අයිතිවාසිකම් ප්‍රධාන ලෙස කප්පාදු කරලා තියෙනවා. එකක් තමයි මේ රටේ මිනිස්සුන්ට තමන් බදු මුදලෙන් නඩත්තු කරන මේ රටේ ආයතනවලින් තොරතුරු දැනගැනීමේ අයිතියක් තියෙනවා. එතකොට දෙකෝටි විසිලක්‍ෂයකගේ තොරතුරු දැනගැනීමේ අයිතිය මේ හරහා ග එතකොට ඒ වගේම රාජ්‍ය නිලධාරීන්ට වෘතිය සමිතිවලට අදහස් ප්‍රකාශ කිරීමට භාෂනයට ප්‍රකාශනයට තියෙන අයිතිය මේ චක්්‍ර ලේකය හරහා අකුලල තියෙනවා. මේ ඒෆෝ කොලේකන් මේ රටේ ආණ්ඩුකමර විය්‍යවස්ථාවෙන් මේ රටේ මිනිස්සුන්ට දීලා තියෙන අයිතින් අකුලල තියෙනවා. මේක එන්නේ නිකම්ම නෙමෙයි මොකද පහුගිය දවස්වල එන්නට නිසා මියදුනු බවට අපට මුලින් ඇවිල්ල කිව්ේ ඒ රාජ්‍යයාන්ත්‍රනයට තුළ හිටපු නිලධාරින්. ඊටත් කලින් ගත්තොත් මේරටේ මන්ද පෝෂණය වැඩිවෙනවගේ දේවල් අපිට ඇවිල් කිව්වේ රාජ්‍ය සේවේ තුළ හිටපු නිලධාරන්නේ නිලධාරීන්න වැඩට හනන් කරලා පඩිත් නැතුව ෙදර ඇව්වා. එහෙමත් කරලා බැලුවම කටවා ගණ්ඩ නමුත් එහෙම වෙන්නේ නෑ මොකද මේරටේ කොද පනතියන රාජ්‍ය නිලධාරින්තාම ඉන්නවා. අද ගේන බෙහෙත් පෙත්ත බාලයි. අද මේරටේ ප්‍රමිතියක් නැති අවෂද හැම තැනම දුවනවා කියලා දැනගන්නේ මේ රාජ්‍ය නිලධාරීින් ඒ සෞඛ්‍යක්ෂත්‍රය තුළ විතරයි. මේ රටේ විවිධ වූ රාජ්‍යායතනවල තියන දූෂණ වංචා අපි දැනගන්නේ ඒ තුළ ඉන්න නිලධාරරිල් කටෑරියොත් ඒවකිව වුවොත් විතරයි. එතකොට ඒව පාලකයට ප්‍රශ්නයක් වෙන තැන පාලකයා උත්සාහ කරනවා මේ වගේ කොළකඩදාසි ගෙනනල්ලා මේ රටේ, කොන්දක් තියෙන නිලධාරන්ගේ කටවහන්ඩ අපි අංක එකට කියනවා මේක වහාම හකුළුවාගත යුතුයි. එහෙම නැත්තං සිවිල් සංවිධාන වශයෙන් අපි දැනට මත් එකගතාවේ පළ කරලා තියෙනවා ඒ වෘර්තිකයන් සමග එකතු වෙලා මේ සම්බන්ධෙන් ක්‍රියාමාර්ගගණ්ඩ. ඒවා මේ ආණ්ඩුවල්ට සමහර විට ගෙදර යන්ඩ වෙන තත්වයට බලපා්ඩ පුලුවන් කිය අනතුරු හැඟවීමත් අපි කරන්න කැමති. ඒක නිසා මේ වගේ ප්‍රශ්නවලට දෙකයි පණහ ලොසින්ජර විසඳුන් හොයන්න නැතුව මේ ප්‍රශ්නයක් විදියට පිළිාරගෙන මනුස්්‍යයෝ විදියට ශිෂ්ඨාචාර සම්පන්න විදියට ශිෂ්ඨ විදියට මේවා. ටාමන්ත්‍රණය කළ යුතුයි. නමුත් අපි දන්නවා වර්තමානයේ සෞඛ්‍ය ඇමතිවරයා උදාහරණ සපයන්නේ. මල්ශාලාවලින් අපිට පැහැදිලි අඩුමගානේ අ මල්ශාලාවලින් සපේන බෑන් කණ්ඩායමක නලාගහ්ඩවත් මේ මනුස්සයා සුදුසුනය කියන කාරණාව මොකද ඒකත් ගහන්නේ කොහඇරි යන පදේකටගේ ලපි දන්නවා. ඒක නිසා මේ වගේ ගොබ්බ සේනලගෙන් මේ රටේ සෞඛ්‍යවේවා අනිකුත් රාජ්‍යන්තරයන් වේවා ගලවා ගැනීමේ බරපතල බරපතල අවශ්‍යතාවයක් මේ වෙනකොට රට පැගි තියනවා. එතකොට ඒ වගේම අපි දන්නවා. මේ රටේ තොරතුරු ලබාගන්න පුළුවන් ගා ග්‍රාම සේවක ඉන්හරහා. එතකොට විධ ප්‍රාදේශය ලේකම්වරුන් හර විට තොරතුරු ලබාගැනීමේ හැකියාවන් තිබියද මේ රටේ මුදල් කෝටි ගානක් වය කරලා අස්වැසුම සඳහා තොරතුරු රැස් කරා. අද මේ වෙනකොට මාධ්‍ය ලෙස බලද්ධි පේනවා. ඉතාමත් දනවත් පුද්ගලන්ට මේ අස්වැසුම ලැබෙනන නිර්දේශවෙලා තියන තත්වයක් තුළ දුගී දුපත් ජනකාණ්ඩයයකින් අත් ඇැරිලා තියෙනවා. පැහැදිලි ලෙසම මේ රටේ දැන්තියන ආර්ථික ප්‍රශ්නයයක් එක්ක ආදායම් නැති ජීවිතේ ගැටගහගණඩ බැරි පිරිස වෙනුවෙන් සමාජ ආරක්ෂණ දැලක් පැදියුතු. ඒ පිළිබඳ විවාදයක් නෑ. එතකොට ඒ වෙනුවෙන් දැනටමත් සමුෘ්ධය යාාත්‍රනය තිබේද්දි. තමන්ගේ නමගහ ගණ්ඩ තමුන් වැඩක් කරා කියන්ට ඊළඟ චංදෙදි මාකට් කරන්ඩ අපේ සල්ලි කෝටි ගනම් වියදං කරලා අසාර්ථක දත්ත පද්ධතින් නඩත්තු කරලා අසාර්ථක ව්‍යාපෘතිගෙනල්ලා මේ රටේ තියන අන්තිම රුපියලත් නාස්තිකරමින් ඉන්නවා මේ පාලකෝ. අපි මේ වේදිකා තුළම පසුගේ සතිවල පෙන්නවා. ඒ අන්තර්ජාලයට පිවිසවාම මේ අස්වැසුම වෙබ්බඩ වී අසාර්ථකයි. මේ රටේ දිලිඳු ජනත දිලිඳු වනත් අභිමානයෙන් ජීවත් වෙන්න. තමන්ගේ පෞද්ගලික දත්ත තොරතුරු පිළිබඳ යම් අරක්ෂිතතාවයකින් ජීවත් වෙන්න සුරක්ෂිතතාවයකින් ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. මේ අස්වැසුව වැඩ පිළිවෙල හරහා ඒ අයිතියක් ඒ ජනතාවට නැතිවෙලා තියෙනවා මොකදේ වෙබ්බඩවියට බෝම පහසුවෙන් බහහිර පුද්ගලයෙන්ට ඇතුළත් වෙලා දත්ත ගන්න පුළුවන් බව අපි බොහොම අභිියෝගාත්මකව. ප්‍රකාශ කර සිටිනවා ඉතිං ඒගේ ඒ වගේ මේරටේ ජනයාගේ දත්ත අනාරක්ෂිත කරලා ඒත් ත්‍රස්තවාදී කටයුතුවලට වෙනත් අපරාධ සඳහා යොදාගන්න පුළුවන් බට්ටමට මේරට දත්ත අව භාවිතාවිය හැකි මට්ටමට මේ අස්වැසුම අද අසාර්ථකයි ඒ දත්ත ැස්කිරීම හර. ඒ වගේම මේ අස්වැසුම ගේන්නේ දුප්පත් ජනතාව වෙනුවෙන්න්නම්. ඒ සම්බන්ධයනුත් බරපතල ගැටලු තියෙනවා. අභ්‍යාචනායිඉදිරිපත් කරන්න කිව්වා අද මේ වනතුරු, ඒ අභ්‍යාචනා සම්බන්ධයෙන් ගත්ත කිසිම ක්‍රියාමාර්ගයක් ගැන නැහැ. මතක තියාගන්න මේ සංචාරයන්න එහෙම නැත්තම් විනෝධ ගමන් යන්න මිනිස්සු ඉල්ලන ආධාරයක් නෙමෙයි. මේ කුශරගින්න වෙනුවෙන් මේ ප්‍රශ්නය ඒ වෙලාවෙ විසඳිය යුතුයි මේ ප්‍රශ්නය ඇතිකිරීම හරහා අද මේ වෙනකොට සමෘදධිය කැපිච්ච. සල්ලිටික හම්බවෙන්නේ නැති ආධාර සහනාධාර ලැබෙන් නැති මිනිස්සු. හැම රැයක් දවාලක්ම ගත කරන්නේ බඩගින්නේ. ඉතින් එහෙම ප්‍රශ්න නිර්මාණය කරලා. ඒවට විසඳුම් නොදී අහක බලාගෙන සර්වපාක්ෂික පූට්ටු සංවිධානය කර කරඉන්න. මේ රනිල් වික්‍රම සිංහලගේ දේශපාලනයට වැඩි අනාගතයක් නෑ කියන කාරණාව. එතරම් ගණන්ගත යුතු නැතිවුනත් ඇබැයි සමහර දේවල්වල තියෙනවා ඉතාම. ගැම්ඹුරු අර්ථයන්. මේ රටේ බෙහෙත් පෙත්ත බාලයි කියනකොට කතානොකුරපු. මේ රටේ බාල එන්නත් නිසා මිනිස්සු මැරෙනව කිය අද්දිී කතා නොකුරපු. මේ රටේ ගෑස්තික පුරනකට මේ රටේ ආර්ථිකය කඩාවැටනොකොට මට මේ මලෝ මල කෙල් පපනක් ේල් මලත් තේරෙන්නේෙ නෑ කියලා. පාලිමේතුවෙන් නිවාඩුත් තර යනව කියෙපු චාමර සම්පත් පහුගියදා කියනවා ගල් බෝතලේ ක්දස් පන්සියට දෙන්නලු. මේ තුළ කියවා ගත යුතු බරපතල දේශපාලන ඇති නොමේ රටේ. මොකද මේ දේශපාලනැකයෝ කියා කියවාගෙන තියෙනවා තමුන්ගේ ජනතාව කෞද, තමුන්ට චන්දය දෙෙන මිනිස්සු කවුද. අන්න ඒ ගැලරියට අන්න ඒ ඕඩියන්සකට අන්නේ කුලකේට තමයි ඒ චාමර සම්පත්ලා කතා කරන්නේ. මොකද ගල්බෝතලය වෙනුවෙන් කතා කරපු චාමර සම්පත්ව වීරය කරලා ලබන සැරරිත් පාර්ලිමේන්තු එවන පිරිසක් ඉන්නවා කියලා. චාමට සම්පත්ල ගනන් හදල තියන නිසා තමයි මේ වගේ කතායන්නේ. නමුත් මතකතියාගන්න මේ ගල් බෝතල් දේශපාලනය නිසා විනාස වනේ මේ රටේ උගත් බුද්ධිමතාගේ ඉඳලා නූගත් අන්තසන මිනිියගේ වෙනකන් ජීවිත. අද මේ රටේ බරපතල බුද්ධි ගලනයක් තියෙනවා. අද රෝහල් තුළ වෛද්‍යවරුන්නේ විශේෂඥ වෛද්‍යවරුටක මේ රට දාලා යනවා. මේ රටේ නීති ශේෂත්‍රය වේවා. ඉන්ජිනේරු තේශ්‍ර පරිගණක ශේෂත්‍රයවේවා අද මේ රටේ ඉන්න බුද්ධිමතුන් මේ රට දාල පැනල ඇන්ඩයනවා මේ ගල් බෝතල් දේශාලනය නිසා මොකද පාර්ලිමේන්තුෙන්ට ඕනේ බුද්ධිමත් චන්දනෙ මේ ඉලක්කමෙන් ලබාගන්නා චන්ද ටිකක්. එතකොට මත්කරලා රුපියල් දාහට පන්ඳහට ටකරමටක්කු සිපෝච්චියයට ගල් බෝතලට දේශපාලනය කරන්න පුළුවන් කියල මේ දේශපාලන මතවාදය මේ රටේ තුරං වෙන තාක්කල් මේ රට ඔුලු උසන්න බෑ. ඒ දේශාලන මත ඉතමත් දරුණු විදිහට ඉතාමත් හැත විදිහට කරගෙන යන කණ්ඩායමක් තමයි පොහොට්ටුව කියන්නේ. මේ රටේ දේශපාලනය කෙලින් කරන්න ඕන මේ රටේ ආර්ථිකය හදන්න ඕනම් ය පොහොට්ටු දේශපාලනය මේ වෙනොට වට්ටලතියන තැනනුත් පල්ල හැටවටන්න ඕන ය මොන පම්පෝරි ගැහුවත් ොන්න පම්පෝරි ගැව්වත් අද මේ වෙනට පොහොට්ටුව ඉන්න හොබෙෙන් ඇැනිලා. ඒකයි ඔය. දිරි ග හැ තනම න්න පොහොට්ටවුවට වැලේ වැල්නෑ කියක පොට්ටු ය දන්නවා හිස්පුටුවල්ට තියන රැස්විම් වලින්. ඒ වගේ මතකතියාගන්න ඕන මේ රටේ මිනිස්සුන් හැදාම ඇඳදවා. ඔය රනිල් වික්‍රම සිංහම ඇවිල්ල මේ රටේ මිනිස්සුන්ට කිව්වා චුයිංගම් දෙන්න බර්සිලෙට් දෙන්න කියන. එයාගෙම කොට ගෝලයක් වජිර අභේගුණවර්ධනනේ විර ඕ වජිර පවගගේ ද්‍යස්ල කියනවා දෙදස්ස. හතලිස් අට වෙනොට මේ රටේ යුරෝපීය කාන්තාවන් මේ රටේ ගෙවල්වල වැළ මේවරකං කරන්නේ විලු. අපි යහනවා ය කතාවහගට දහ දොස් දෙනෙක් කොතන හිටියනෙ. කාටවත් හිතුරන් ඇද්ද වජිරගෙන් අහන්ඩ අර දෙනවකිව්ව චුයින්ගම්වලටම කොදඋුණේ. අර දෙනවකිව බර්ස් ලට්වල්ට මොනවාදඋුනේ කියන එක. අද මේ රටේ රනිල්ලගේ දේශපාලන දර්ශනය නිසා මහින්දලගේ දේශාලන දර්ශනනිසා මේ කාලකන්න්න දේශපාලයගේ දේශපාලන දර්ශය නිසා. බහන්්ඩ තුන්දහකට වඩා මේරටට ගනේම මේ වෙනකට හනන් කරලා තියන්නේෙ ඒ අතරෝයිචු ඉගමුත්තියනවා. එතකොට මේරටේ මිනිස්සුන්ගේ බර්සලෙට් එක විතරක් නෙමයි. පුංචි දරුවගේෙත් කනේ කරේ තියන රත්තරම් බහන්්ඩේ ඉදලා. අද උගස්කඩේට සින්න වෙලා තියෙන්නේෙ. එහෙම දේශපාලන සංස්කෘතියක් හදපු මිනිස්සු තමයි අපිට තවත් දෙදා සතලි සටේ ලයිද්දාපු තොරම් පෙන්නන්නේ. ඉතිං මේ රටේ මිනිස්සුන්ට කියනවා. තවත් මේ දේවල් වෙනුවෙන්. රැවටි රැවටි අපි අපේ ජීවිත උගස් තියෙනවද. මේ රටෙන් පුළුවන් කෙනා පැනගඩ හැකියාව තියෙන කෙනා මේ රට දාලා පැනලයයි. එහම බැරි කෙනා මේ රටේ පස්දකන්නේ. පස්දකන්නේ රටවිකුණවි පටු දේශපාල ගමනක් යන මේ දේශපාලඥයන්ගේ දේශපාන ගම වෙනස් කළ යුතු නැබ්ද. ඒ වෙනුවේ රටේ මිනිස්සු ප්‍රශ්නය තමන්ගේෙන වෙනකක් නොයින්ද. මේ ප්‍රශ්ණ වෙනුවෙන් කතා කළ යුතු ඉදිරිපත්විය යුතු. චන්දයකද නිවැරදි තැනට නිවැරදි මිනිස්සුන්ට චන්දය භාවිතා කළ යුතු බවට හිතේතියාගෙන ජීවත්විය යුතුයි. ස්තූතියි. මම පැට්‍රික් සුජීව පියතුමා. මම අද ඔබ සමඟ බෙදාගන්නට කැමති එදා ජූලි දහවෙනිදා ජිනවාහි පැවති ඒ පනස්තුන්වන මානව හිමිකම් සැසිවාරය ගැන. එහිදී ඒ රජයේ නියෝජිතයන් ගෙනාපු ඒ කරුණු පිළිබඳ කතා කරනවා නම් කරුණු ඉතා නොවැදගත් කරුණු අපි සාමාන්‍ය භාෂාවෙන් කියනවනං අපි ඒවට කියන්නේ සිල්ලර දේවල් කියලා. ලංකාවේ මිනිස්සු බෙහෙත් නැතිව අනේක විද දුක්විදිිද්දී අපේ බිනිස්සු අඩු බුදුලටු ගෙනාපු බෙහෙත් බීලා මැරෙද්දි ඔවුන් කතා කරනවා අපේ ජනතාවට දෙන ඒ නිදහා සෞඛ්‍යයක් ගැන දරුවන්ට ගුරුවරු නැතුව ඉස්කොලවලි ගෙන ගද්දී එහම නැත්ත අප දරුව දහස් ගණනක් මන්ද පෝසණයෙන් පෙළෙද්දිී. අපේ දරුවන් අධ්‍යහාාපනය ලබන ඒ කරන්ටක කපද්දී ඔවුන් කතා කරනවා නිදහස් අධ්‍යහාපනයක් ගැන.ඒ වගේම විල්පත්වේ අක්කර දහස් ගන්නක් කපන්න අවසරදීලා. සිංහරාජයේ හෝටල් තනන්නට අවසරදීලා ඔවුන් කතා කරනවා කාබන් සීරෝ රටක් ගැන. මෙන්න මේ විදිහට එදා ඒ ජූලි දහවෙනිදා ඒ ජිනිවාහි පැවති ඒ මානවහිමිකම් සම්මන්ත්‍රණෙදී ඔවුන් වසාගත්තේ පාලකයන්ගේ නොහැකියාව වසාගත්ත අපේ ජනතාවගේ නැති බරිකමින්. අපේ ජනතාවගේ කඳුලින් අපේ ජනතාවගේ දරිද්‍රතාවෙන්. ඒ වගේම දෙදහස් නමඒ ඉවරවුණු ඒ යුද්ධෙන් අතුරු දහන් වෙච්ච ඒ පිරිස ගැන ඔවුන් එෙදා කතා කරා. ඔවුන් කියනවා අපි තාමත් ඔවුන් වෙනුවෙන් දේශය යාන්ත්‍රණයක් හදමිල්ඉන්න කියලා. මේ දෙදහස් විසිතුන තවමත් ඔවුන් වෙනුවෙන් ඔවුන් දේශය යාන්ත්‍රණයක් හදමිල්ලු වෙන්න.ඒ වගේම තමා මම කියන්නට කැමති ඒ මානව හිමිකම් සැසිියදී ඔවුන් එක වචනයක්වත්. අපගේ ඒ දෙදස් දහනමේදී නැති වුණ පාස්කෘ ප්‍රහාරයේ ඒ ජීවිත ගැන කතා කරේ නැහැ. ඒ අත්දැකීමට මුහුණ පෑපු අයගේ දේහවල් දැක්ක කෙනෙක් විදිහට. ඒ මළගෙවල්වලට පෞද්ගලිකව සහභාගි වුණු පියතුමෙක් විදිහට මම එදා දැසපියාගෙන, ඔවුන්වෙන් වෙන් ්‍යාඥා කරා මම කිව්වා ඔබේ ඔය පියවුණු දෙතොල් පියවන්නට මම ඉඩතියන්නෑ ශ්‍රී ලංකා රෝමාණු කතෝලික සභාව ඉඩතියන්නෑ ඔබ වෙනුවෙන් සාධාරණේෂ්ඨ වෙනතුරු දේශියව ඒ වගේම අන්තර්ජාතිකව අපි සටන් කරනවා ඒ ගැන අපි ඔබට ප්‍රතිකඥාවත් දෙනවා කියලා මම එදා හිතා ගත්තා වගේම තමා මම ඔබට කියන්නට කැමති අපේ ජනතාවගේ චන්ද අයිතිය ප්‍රධාචන්ත්‍රවාදය ඔවුන්ට එදා ඒ සැතිවාරය කතා කරන්නට නොවැදගත් වුණා විදුලිබිල වැඩිවීම නිසා ජලබිල වැඩවීම නිසා ගෑස්මිල ඉහලයාම් නිසා වේලක් කැල වේරක් කන ඔබගේ ඒ කුසගින්නේ ගැන ඔවුන් එදා කතා කරේ නහැ ඒ වගේම තමා දේශපාලකයන්ගේ ඒ අසාධාරණ මුදල් එකතු කිරීම නිසා. ඔවුන්ගේ නාස්තය නිසා ඔුන්ගේ වංචාව නිසා බංකොලොත් වෙච්ච රටක් ගැන. එ රටේ ජනතාවගේ මානව හිමිකම් කඩවීම ගැන ඔවුන් කතාකරේ නැහැ. එසේ නම් අපි ලංකාවේ ජනතාවට සාමාන්‍ය ජනතාවට කියන්නට කැමති ඔබ වෙනුවෙන්. දේශයවත් අන්තර්ජාතිකවත් අපේ අරගලය නොනැවති අපි ඉස්්ටකරනව කියලා ස්තුතියි. මම නීතිණ මනෝජනානයක් අර කැඳුම්කරු පිපස් ටුමොලො සංවිධානය. මහිතන්නේ මේ වෙනකොට රටේ තියෙන බරපතල ප්‍රශ්නතරට ඉතාමත් සංකීවතාවයක් එ කරමෙනකතුේචට ප්‍රශ්නයතමයි. බාල අෞෂධ පිළිබඳ ගැටළුව. බාලවෞෂද පිළිබඳ ගැටලුව. ඒ ගැටලුව දවසි දවස ලෙහෙන්නේ නෑ එක විස දෙෙන්නේ නෑ. එක අවසන් වෙන්නේ නෑ. ඒ වෙනුවට අපිට පේෙනවා. එක දවසින් දවස සංකීර්න වෙමින්. දවසින් දවස ජීවිත බිලිගනිමින්. දවසි දවස ගෙදර ඉඳල ඇවිදගෙන ගිය රෝහලට යන අහිංසක මිනිස්සුන් පෙට්ටියකදාලා ගෙදරට එවන ප්‍රමාණය වැඩිවෙන අන්දමින්. දවසන් දවස ගැටලුව සංකීර්ණවයෙන් පවතිනවා. දැන් මෙහෙම තත්ත්වයක් ගැටතේ තමයි මේ බාල අෞෂද මාෆියාවක්. මාෆියාවක්. මොක මාෆියාවක් වෙන්නෙම මේ අෞෂද බාලයි කියන කාරණි. මෙ තක්කඩි පරිපාලකයෝ තක්කඩි ඇමතිවරු තක්කඩි ආණ්ඩුව තක්කඩි ව්‍යාපාරකියෝ තක්කඩි ජාවාරම්කාරයෝ නොදැන කරන දෙයක් නෙමි. මේක සාමාන්‍යයෙන් හොඳ අවෂ්‍යද ගෙනල්ලා තමන්ට ලැබෙන කොමිස් කුට්ටිය තමන්ට ලැබෙන මුදල ඊට වඩා වැඩි කරගන්න තියෙන ඒ බ්ලෝබකම ලෝබය නිසා. අනෙක් මිනිස්සුන්ගේ ජීවිත තුට්ටුවකට මාමට නොකර කරන ජාවාර්මක ප්‍රතිඵලයක්. එනිසා මෙව්වා මෙ ආණ්ඩු මෙ ඇමතිවරු අෞ්‍යධනයාමන අධිකාරය සහ කුට ව්‍යාපාරකු නොදැන කරන දේවල් නෙමින්. එහෙම නම් එහෙමතියෙනකොට තමයි මේ ගොබ්බ ඇමතියා කියන්නේ බාල කියන වචන ම පිග නෑ. දැ ටතියන ප්‍රශ්නයේ අෞෂධ බාලවෙච්චක නෙමෙයි. ් අවෂධවලට බාලයි කියල කිව්වාම. දැන් අෞෂධෝල බාලකම තත්ත්වයෙන් පහලකවීම තත්ත්වයෙන් බාලවීම. ඒ ගැන මිනිහට වගක් නෑ එක ප්‍රශ්්‍යයක් නෑ. හැබැයි එකට බාලෞෂද කිව්වාම ගේ පස්සෙ ඉත් තඇවුතු වන්න පටන්ගන්න. දැ එහෙමේලා උට එක පාට මැතක්ක නො බාලකිවුවම් පිණිගන්න බෑ. මල රෙද්දක්න එක දැම් ප්‍රශ්නේ මුව අවන්වන සිංහල බන්තියනට. දැම් බාලයිකයන්න මොකොටද. මට ඉස්සල්ලම දවසක දෙක විවාදයක් ගන්නවන පාර්ලිමේන්තුවේ. අන්න බාල මන්ත්‍රයවරු පෙනෙයි. මුව අවන්වන ආපවූ සෞඛ්‍ය මාත්‍යංශයේ ඔය ටෙන්ඩල් කමි්ුවලට අන්න බාල නිලධාර දැක් ගන්න පුළුවන්වෙයි. මට තාම බාලයිකයන වචන තමයි තියන ප්‍රශ්නේ. අප අහන්නේ බ්ලරතියන ප්‍රශ්නය වචනෙල්ලනකද ප්‍රශ්යට උත්තරය හයන එකද. වැදගත්වවෙන්නේ මොකක්දද. මිනිස්සුන්ගේ ජීවිත අවධනමට ලක් කරලා. වෙච්ච වැරද්ද නිවාාකරණය කර නිවැරදි කරගෙන. ස්සනහටයන එක නෙමයිත කරන්න ඕනේ නැත්තං වචනෙල්ලිලා බාලයි බාලයි. බාලයි. මංකයන්නේ ඔය බාලයිකෙන් අවෂද වලින් මිට කල්ලුක් තිරතින ඉන්දියක්ෂන් දෙකතුනක් මේ වගේ අමතිලට ගහන්න ඕ. දහල කියන්න ඕනේ මේක තමයි බොල බාලායි කියන්නේ කියලා. එතකොට තමයි මුට තේරෙන්. ඇයි ආ්ඩ ස්ප්‍රරිතාල්කට ගිලනෑ කාලකි බෙහෙත්තෙන්ඩුව ලියලා කාර්යාලට ගෙනත් දෙව කියලා කියන්නේ. එනිසා තමන්ගේ කාරයායටට බෙත්තුන්ඩුව ගෙනා කියෙන ප්‍රශ්ට උත්ත්‍රේදදුන්නට අපි දන්නවා උනක්හැම් පිරිසාවක් හැදුනක් සිංගප්පුූර්ුවට යන මවුන්් එලිසුපත්යන ඔය මිනිස්සුන්ට ඔය දේශපාලක්නයන්ට මේ පොළවේ ධඩිය ගඳ සුවඳදුරන අම්මතාත්තා ගිල්ල පෝලිමේ ලැගල පැයගන රස්තියාදු වෙලා තුන්ඩුවක් ලියාගෙන බෙහෙට්ටික ගන්න ආපහු පෝලිමේ දලා ඒ ගන්න බෙහෙත්වල තත්ත්වය ගුණාත්මක බව එවල ප්‍රමිතිය ගැන අල්ප මාත්‍රයක හැඟීමක් තැකීමක් නෑයි කියන. ඒනිසා ද මිනිහරතියන ප්‍රශ්නය බාල කියන වචනි. බාල කියන වන තමයි මිනිට තියන්න ලොකුම් ප්‍රශ්ි. එනිසා මේ වගේ බාල ඇමතිල මේ වගේ බාල ආණ්ඩු මේගේ තුට්ටු දෙකේ පරිපාලකෝ ඉන්න රටක අහිංසක අම්ම තාත්තා දවා පුතාට ජීවිත වලට දෙයන්ගේ පිහිට අයි කියන්න විතරයි අපිට සිද්ධ වෙන්නේ. කෞුදු මේට වක් කියන්න. කෞදු මේකට වක් කියන්න. මේකට වග කියන්න වන මේ ආ්ඩුව මේ ඒන්දු තීරණ සඳහා අනුමැතියදන කැබිනට පන්ඩලි. එක නාකත්ව දෙන ජනාධිමතිවරයා අගමැතිවරයා එත්තකනො සෞඛ්‍ය අමාත්‍යවරයා ඒ විතරක් නෙමෙයි මේ අවෂධ ගැන න්‍යාමනය කිරීමේ වගකීම මුළුමනින්ම පැවරිලා තියන අෞෂධ නයාාමන අධිකාරිය. දැන් ඒ බබ්ටික මකොති කියන්නේ උන්ල ොත් බ්බූ. මුං මාධ්‍ය හමුවලට එනකොට තමයි මුන්ගේ සූපපුව කටින් ගලවන්. ඒත් තරම් තොත්ත බ්බපු මුන් ගැවිල්න්න. මුන්ට මිනිස්සුන්ගේ ජීවිත ගැන. අර උදැල්ලකට පනුවෙක් ඇපුුණාම අනයපොයි කියන රටක. වාහනෙකට බල්ලෙක් හැපපුනාම අයයෝ කියවෙන රටක. කාටල් කරදරයක් වනාාම සංවයේදී වෙලා අනත්තකාගත් ඇහට කල්දුලක් කැන රටක මේ වගේ. කදි ජඩ මජර කාලකන්නේ අමන නිලධාරියෝ මන්දනම් මොනවගත්තුද කියලා. මොන වගත්තුද කියලා. බල මොන වෛද්දවරුුණත්. බොලට තාම මිනිස්සුක ජීවිත වටිනාකමක් දැනෙන්නේ. ඒකයි මෙතර තින ප්‍රශ්ේ. ඒකයි මෙතරන තින ප්‍රශ්ශි. දැන් බාල අෞෂද භාවිතය නිවත් කරන අන්න ප්‍රවෘතියක්. බාල අවෂද භාවිතය නිවත් කරන. දැන් බාලෞෂද භාවිතය නිවත් කරනවා කියන එකෙම්ම පිළිගන්නවනේ. බාලෞෂද භාවිතයේ තිබ්ප කියලා. ඒක නැති කරන්න බෑනි. බාලෞෂද භාවිතා කර පපු්‍ර හින්ධනේ, බාලෞෂද ගෙන්න්න පපු හින්දන, බාලෞෂද ගැඩාවල තිබ්ප හිධනන්නේ, බාලෞෂද පාවිච්චිර පපු හිධනන්නේ, මිනිස්සු මැරිච්ච හිදධනේ මිනිස්සු ආසාදරන ලක්වෙච්චිින්දන්නේ මිනිස්සු අන්ඳච්ච හිදනන්නේ. එය බාලෞෂද භාතය නිවත් කරන්නවෙනි එහෙම බාලෞෂද භාවිතය නිවත් කරනවා කියන එකෙන්ම ඔවුන් පිළිගන්නවා බාල අෞෂද ගබඩාවල සහ අපේ රට ඇතුර තිබ බ කියලා. දැ අපේ ප්‍රශයක නෙවෙයි. ගේන කොට මේවල තත්ත්වය නිසු පරිදි නොපැලුවේ ඇයි. ඒ සඳහා අනුගමනය කළ යුතු එ පරීක්ෂණ නිර්රීක්ෂණ ක්‍රියාවලිය. නිසි පරිදි අනුගමනය නොකලේ ඇයි රට තුළ මේ වෙනකොට දැවැන්ත තේදවාර්ශකයක් බරපතල තත්ත්වයක් නෑ එකතම ඇතකත් ඒ නිසා ඒකට ඒ වගේ වෙලාවක පාවිච්චි කර තියෙන වගන්තිය උපයෝගී කරගෙන ෂෝට්කටඩ් දාලා ටෙන්ඩර් ප්‍රසම්පාදන ක්‍රමවේද පන්මලා එව්වා මගෑරලා මාගේ කොමිස්පු දල වැඩි කරගෙන. එහෙ තුුට්ටු දෙකේ බෙහෙදගෙන අල්ලා මෙහැමිනිස්සුන්ගේ ජීවිත තුට්ටුවකට මයිම් නොකර කරගෙන ගිය වැඩපිළි වෙල දැන් අනාවරණය වෙලා තියෙන. දැ ඇමති අඩනවා ඇමති වැලපෙනවා නිදහ සෞඛ්‍යය ගැන බියක් ඇති කරන්නපා. නෑ නිදහස් සෞඛ්‍ය ගැ අපි නෙේ බි ඇති කරන්න. නිදහස් සෞඛ්‍ය ගැන මේ හඩනගන සෞඛ්‍ය ෘතිවේදදිී නෙමෙයි බිය ඇති කරන්න. නිදහල් සෞඛඛ්‍යය බියඇති කනලා නිදහල් සෞඛ්‍යය පෞද්කලකය කරණය කරන්න හදන්නේ තොපිම තමයි කියන එක මේ මොහුතයි පැහැදිලිව කියනු. ඒ නිසා ගෙනාවට පස්සනම් දන්නේ අෂෂදවල තත්ත්වය බාලයි කියලා. ගෙන්න්නන්න වැයකරපු වියදම. පැහැදිලිවම ඒ සඳහා අනුමැතිය ලබාදේපු ඒ නිලදාාලින්ගෙන් වගේම අනුමැතිය ලබාදෙන ඇමතියක්ගෙන්. ඒ කරගත යුතුයි ක රපි කිය නවා යි මේ රටේ සල්ලි. මේරටේ සල්ලි මේරට අහිනිසක අම්ම තාත්තා ගන්න ගිනිි ප්‍රෙක්්ටේටත් බදු ගෙවලලා ගෙවන බදු සල්ලි. එනිසා ජනතාවගේ බදදු මුදලින් තමයි ය අවෂ්‍රික ලංකාවට ගේන්නේ ඇමති ගෙදරින් ගෙනව මගුලක් නෙමයි. ඔය අෞෂධන යම අධිකාරය ඉන්න මජර පරිපාලකෝ න්ගේ ගෙවල්ලොලින් ගෙනපු මගුලක් නෙමයි. මේ රටේ මිනිස්සුන්ගේ බද මුදලින් තමයි. ඒට නිද සෞඛ්‍ය නඩත්තු කරන්න හැබැයි ඌත මැක්කකි පුුල් කදුු හේලන්. උන්ටතමයි දුකහිතල තියෙන. ඇයි දන්නවා කුට්ටිය නැතිවෙනවා කියලා. දන්නවා කුට්ිය නැතිවෙනවා කියලා. ඒනිසා දැන් හොයාගෙන තියෙනවා නං බාලවෞෂද මෙන්න මෙන්න මේ දේවල් කියලා එව්වා භාවිතයෙන් අයින් කල්ල තියෙනවා නම් එකී බාලාෞක්ෂද ලංකාවට ගෙන් අනුමැතිය දියපු ඒ සඳහා වැඩකරපු ඒ සඳහ ටන්ඩර් කැදලෝපු. ල් පටිපාටිය පන්නපු ඒ සඳහා වංගුගහපු, ඒ සඳහා ව්‍යාපාරිකෝ සම්බන්ධිකරණය කරපු සියලු දෙනා අනාාවරණය කරගෙන. අන්න සියලු දෙනාගෙන්. ඒ සියලු දෙනාගෙන් පැහැදිලිවම අදාල මුදල අයකරගන්න වැඩපිළිවෙලකට යායුත්තුවයෙනවා. මොකද තවතවත් මිනිස්සුන්ගේ ජීවිත. අවධානමකට හෙලන්න කිස්සි කෙනෙකුට ඉඩත් දෙන්න බෑ. ඉඩත් දෙන්න බෑ. මොකද ඒ මැරෙන්නේ. එ අන්ද වෙන්නේ. අතපයි පන නැති වෙන්නේ.ඒ ආසාධත වෙන්නේ. කිසිවෙක් දනවතුන්නෙමේ. කිසිවෙෙක් පෝසතුන්ෙමේ මෙරට අහිංසක අම්මතාත්තා අහිංසක දවාපුතා. එනිසා ඒතත්ත්වයට තවත් යන්න අපි ටිට දීමේ හැකියාවක් ලැබෙන්නේ නැෑ. ඉලකාරණය තමයි මේ වෙනකොට ජයන්ත කැරකට පල්ලිමෙන්න්තු මන්ත්‍රීවරයක් ඉදිරිපත් කරලා තියෙන. පුද්ගලික පනත් කෙඩුම් පත ප්‍රාජේස් සබා නගර සබා සහ මහ නගර සබා පලත්පාල යතන වන එ මන්ත්‍රීවරුන්ට නැවත චන්දය පවත්වන තෙක්ට ඉන්න ඉඩ දෙන්න කියනෙක් අපි දන්නවඒ එක ගේන්නෙම බැසිල් රාජපක්ෂගේ සහ පොහොට්ටුවේ ඉන්න ඔය ගොන් අඩේ අවශ්‍යතාවේ මත කියනෙක. හැබැයි නීතිපද්ධ පාර්මේන්තුව කොන්ද කෙලින්තියාගෙන මෙන්න මේ පාර නිතිපත් දෙපාර්තමේන්තුව මන්ගේ මත ඉදිරිපත් කළ කෙරතිවා ඒ පනත්කෙඩුම් පත සම්මත කරන්න නම් පාලිමේන්තුය තුනෙන් දෙකක් වගේම ජනමත විචාරණය පාල්තන්න වශ්‍යයික. අපි හිස්සන ආචාරකරනවා නිතිපත් දෙපාර්මේතුරේ හොතති. අ අපි නිතිපත්තුමාට කියනවා. ඔබතුමාගේෙන් මේරට මිනිස්ු අපපේක්ෂා කරන්නේ අන්නෝක තමයි තත්ත්වය. මෙරට මිනිස්ු අපපේක්ෂා කරන්නේ හරිදියට හරි කියෙනවගේම වැරද්දට වැරදි කියන නිතිබත් දෙපාර්මෙන්න්තුව. මොකද මේරටේ මිනිස්සුන්ට දැන් තියන එකම පිළිසරණ මේරටේ නීතිශේෂත්‍රය අධිකරණය විතරයි. මේරට ජනාජපතිවර ගැන මේරට මිනිසුන්ට ශවාසයක් නෑ බලාපොත්තුවක් තියගන්න බෑ. මේරටේ පාර්ලිමේන්තුව ගැන. මෙරට මිනිස්සුන්ට විශ්වාසයක් නෑ බලාපොරොත්තුවක් නෑ. එහම නම් තුන්වෙනි කුළුණ විතරයි අපිතර වෙලා තියෙන. ඒ තමයි අධිකරණය. ඒමනං අධිකරණය තු ගැනන තීන්දු තීරණ දිහා.රට මිනිස්සු බොහෝම කල්පනාවෙන් අවධියෙන් බලාගෙනීන්නවා. එනිසා ගන්න තීන්දු තීරණ මොනාකාරෙන් වෙයිද කියලා. ගරු විනිශ්්‍යකාරතුමන්ලා සෑහෙන්න ප්‍රමාණයක් කල්පනා කළල බලන්න වෙයි, තමන්ගගේ තීන්දු තිීු එල එන කලින්. මොකද ගලු අධිකරණය ගැන විතරමයි මේමොහොතේ මේරටේ මිනිස්සුන්ට විශ්වාසයක් තියෙන්නේ. බලාපොරොත්වක් තබාගත හැකිවෙලා තියන. එනිිසා එ නිසා ගරු අධිකරණය අර පාලිමේතුෝ හෝ විදායකයේ මට්ටමට නොවැටි ජනතාවගේ පැත්තේ ඉඳගෙන ජනතවාදී තීරණ ගනිමින් ජනතාවගේ අභිලාශයන් ජනතාවගේ බලාපොරොත්තු ජනතාවගේ අරමුණු සාක්ෂාත්වෙන අන්දමින් සර්වසාධාරරත්වය සහ යුක්තිය නිසිආකාරයෙන් පසිදලනවා යැයි සනාතම ආකාරයෙන් ගරු අධිකරණය කටයුතු කරන්න අවශ වෙන. එලසා ඒවගේ වෙලාවක නීතිපැත් දෙපාර්තමේන්තුව මේ අසගේ තවත් පත් කරුම්පතක් සම්බන්ධයෙන් යාආකාරයෙන්ම පැහැදිල් තමන්ගේ ස්ථාවරය පළකර අන්නඔය ස්වාධීනතාවේ කොන්ද බිඳ නොගෙන. කොන්ද බිත නොගෙන. කශේරුකාවක් සහිතව මෙවැනි තීන්දු තියණ ලාදීම මගින්. නීතිපත් දෙපාර්තමේන්තුව ගැන මිනිස්සුන්ට තියෙන විචිකිච්චාව සැකය. අප්‍රසාදය නැතිකර ගැනීමේ හැකියාව ලැබෙනවා. එනිසා අපි වැරද්දට වැරදිී කියනව වගේම හොඳදට හොඳයි කියන්නට අවශ්‍ය. එනිසා පැහැදිලියම පිපල් සුමරෝ සංවිධානය හැටියට මේ මොහොතේ නීතිපත් දෙපාර්තමේන්තුවට අප ප්‍රනාාමය ගෞරවය පළ කරන්න ඇයි මේ අවස්ථාවක් කරගන්න. මොකද ජනතාවගේ විශ්වාසය ගොඩන ගෙනවා. ආ. ීජිපෙත්තුමමා හොඳ මේ වැඩේ බල්ල තියන නිතිපෙත් දෙපාර්මේන්ව නිවැරදි තැන ස්ටෑන් කරන හිටගන්න. අන්නේ විශ්වාසයෙන්. ඒවගේම තමයි නඩු තීන්දු සම්න්යනොත් ගරු අධි කරන විශාල වශයෙන් පලිසංගන්න ටෝලි මොකද ජනතාවගේ විශ්වාසය. අධිකරණය කෙරෙහි බඳ වැටු නොතින්. අධිරණය කෙහි බිද වැත්නොල් නටේ මිනිස්සුන්ට යන්න කියන්න අයදින්න මොරගහන්න වෙන තැනක් නැතිවෙලාෑනො. එනිසා ගරු අධිරණය. ජනතාවගේ පැත්තෙන් බලලා තීන්දු තීරු අරගෙන ඉස්තරහට යනතරමට මේ රට කාලකන්නේ අමන දේශපාලක්ඥියෝ ප්‍රපාතියට දාමගෙන යන එකේ යම්ප්‍රමාණයකට වලක්වාගන්න හැකියාව ලැබේබි. අනිතක තමයි සංහිදියාව. අනිතක තමයි සංහිීදියාව. රණල් වික්‍රණ සිංහ විතරක් නෙමෙයි මේ රටේ බිහිවෙච්ත සියලු පාලකයෝ දිහා බලන්නකොට. අි දන්නවා ඔවුන් පාවිච් කරේ දිවයිඩින් රුල් එක. ඒක කියන්නේ. බෙදාවෙන් කොට පාලනය කිරීම. ඔන් දකින්නේ පාලනයේ මූලික සංකල්ප ඇතුළේ. දේශපාලන න්‍යායන් හරියට එටමයට කරනකොට. ඔවුන් විශ්වාස කරනවා මිනිස්සු එකතු වුණොත් කණ්ඩායම් එකතුූුණොත් කණඩායම් ගොනුනොත් මෙ රට ඔවන්තාවශ්‍ය විදිහයට පාලනය කරගන්න බෑ. ඔවුන්ගේ ඕනෑ පාකම් මේ රට තුළ විෂ්ට සිද්ධ කරගන්න බැරිවෙනවා. ඒනිසා ඒ වෙනුවට කරන්න පුළුවන් දේ තමයි ඔවුන්ව බෙදන්න ඕන. ආගම් වශයෙන් බෙදන්න ඕනේ ජාතිවශයෙන් බෙදන්න ඕනේ කුළ වශයෙන් බෙදන්න ඕනේ පක්ෂවයෙන් බෙදන්න ඕනේ. දේශපාලන මතිමතාන්තරවශයෙන් බෙදන්නවා. එහෙම බෙදු හම පාලනය කරගන්න ලෙක්සි. ඒක තමයි දේශපාලක්නය නායකයෝ එදා ඉඳ පාවිච්චි කරපු උපක්‍රමය. ඇයිඒ පාට්ට දැන් මේ පවිච්චි කලතින වරින්වර බෝ නායකවතීත ඉරපු. ඇයි රනිල්වි ප්‍රමසිංහ ජනාධිපතිවරයා එක පාරට සංහින්දියාව ගැන කතා කරන්න පටන්ගන්න. මොකද රනිල් වික්‍රණ සිංහන මේ ොහොතේ ඊලව ජධීපතිවරණයට එනවා නම් උතුරු නැගනහිර ඔහුට බැලැන්ස් කරගන්න අවශ්‍යයි. ඔහුට නතුකරගන්න අවශ්‍යයි උතුරු නැගනහිරටත් අපේල්ලිම්වල්ට ඉන්න හොඳම ගැලුම් කාරය තමයි රනිල් වික්‍රණ සිංහ කියන තැනට උතුරු නැගහිට පත් කරගන්න අවශ්‍යයි. ඒකට ඉන්දියාවට ගෙහිල්ල දීලා ආපු. ඉන්දියාවේ ඉඳලා දහතුල ගැන කතා කරල පොරොන්දු වෙච්ච දේවල්. මේ රටතුළ ක්‍රියත්මක කරන්න අවශ්‍යයි. ඒනිසා අපි හිතනවා ඔය හෙටදවසේ එන සර්ර්ෝ පාක්ෂික සමුලුව පැහැදිලියෝම ඉන්දියාව සතුරු රීමට සහ උතුරු නැගෙනහිර දේශපාලල පක්ෂ සතුටු කිරීම සඳහා කරන්නක් කියලා. දහතුන හොඳද නරකද කියන එක ඇයි වෙනම කතාදන. ඒකනෙම අපේ ප්‍රශ්ය. මේ මිනිස්සුන්ගේ ජනතාවගේ ප්‍රශ්න පාලකයා විසින් තමාගේ පැවැත්ව සඳහා පරිවර්තනය කර ගනිමින්. එ යොදාගනිමින් එවා දඩමීමා කරගන්න අන්දම. හරි හරියට අවබෝධ කර ගැනීම සහ ඔබට එත්තු ගැනීමයි මේ ොත අප අරමුණ තියෙන. දැංගිතකොඩ අපි යහන්නේ. හෙක්ට සර්වපක්ෂික සමුල්ල කැඳෝන ඕන. මට දැන්තතිීන තොරතුර අනුව ජාතික ජනපල වගේ කෙතිනක ෙන්න නැ කියන. සජප කියනවා. ඒ තරණය කල නෑ කියන. එතකට ප්‍රධාන විපක්ෂන්න ප්‍රධාන ධාරාවන් දෙකක්. ඔතන්ටෙන්නේ නැත්තම්. හට එන්න තියන කවද පොහොට්ටුඒ දයන පක්ෂටික මතමයි. ඇතු පොහොට්ටුව කියන්න වික්ෂද නෑඒ පොහොටුවවෙ මන්ත්‍රී කෙනෙක් තමයි දිනේශකුුණු වර්ධ නගමැති. ඒ පොහොටුව ඉන්න මන්ත්‍රීල තමයි මේ වෙනට කැබිනට මන්ටලේ ඇමතිවරු. ඒ පොහටුව ඉන්න මන්ත්‍රී තමයි මේ වෙනොට රාජ් ්‍යමතිවරු. එනිසා. ආණ්ඩුව එකතු වෙලා ඉස්සෙල්ලා සර්වෝපාක්ෂික මගුල් අටවගන්න කලින්. ආණ්ඩුව එකතු වෙලා ඉස්සෙල්ලම තමන් එක මතයකට එන්න ඕන දහතුළ දෙනවත් පොලිස් බල තල දෙනවද නැද්ද ඉඩම් බල තල දෙනවද නැද්. මොකද රනිල්ි ක්‍රමික ල්ලුව ට නැකිවත් දිනේශ්කරු ර්තන කියෙනවා අපිකට විරුද්දයික. සාගර කාරය වසන් පොදු පරමුණේ ඒේකම්බරය බොම පැහදිලව කියනවා එතන නිහට යන්න බලයක් විදීම සම්බන්ධයෙන් අපි එකඟ වෙන්නේ නෑ කියර. එහමෙන. තමුන් එකගතාවයක් නැති කාරණයකට බොරුවට සර්වපාක්ෂික කටමංගල්යක් අටෝගෙන. මේ කරන්න හදන්නේ ඉන්දියාවට පෙන්න්නන්න හදනවා. හොඳපුතා වෙලා මෙන්න මම කිව්ව වැඩේ මම ස්ටාර්් කරා. උතුරට කියන්න හදනවා මෙන්න මම තමයි ඔයාල වෙනුව මේ මට්ටමින් හරි කතා කරන්න. නැගලීට කියන්න අදනවා මෙන්න මම තමයි කතා කරන්න කිය. කුණා කල්ලා උත්තුරු නැගෙනෙහිට දකුණ කියලා බෙදීම් නවත්තන්න. මේක රට. ඒ ජාතියක් අප ස්ශ්‍රීලාංකික හැටරි මේ හිතන්න ඕනේ හැබැයි ඒ සිතු විල් අප ික්ෂරහ ගෙනියයා නම්ෙන්න නෑ ඒ තු විල් අපිට ඉදියවඩ ගියන්න හම්විි නෑ. ඇයි මේ වගේ දෙකයි පනහේ කුටවපායන් යොදමින්. හදන්න මොකද. තමුන් නිලඟ බලව්‍යාපෘතියේ ජනාජපතිවරණයට එනකොට මම කොහොමද මේකට අවශ්‍ය කරන්න හොඳලමයවීමේ සංකල්පය. හොඳ පුතාවීමේ සංකල්පය. අනිත්තුන් ටික නරකයි. ම මයි ොද පුතාා ක තමයි මේ කියගන්න ඕන වෙලා තිය. එනිසා අපි නොමේ රටේනි දේශපාල පක්ෂෝල. අපිගැ මේ රට දේශපාල පක්ෂොල් නායික කරුණා කරලා ජනතාවගේ හැඟීම්මෙක් ජනතාවගේ වේදනාවන්නෙක් ජනතාවගේ කැකෑරෙන ප්‍රශ්නත්තෙක් ජනතාවගේ තියෙන ඇතුළන්ත තුවාලත්තෙක්ක කරුණා කරලා මෙහෙම දේශපාල ගේම් ගහනක් නවත්තන්. මොද වල හැමදතාව කරේ. ජනතාවගේ දුක්ක වේදනාව කඳුල සුසුම තමන්ගේ ක්ෂන්දය සඳහා ආයුධයක් විදියට පාවිච්චි කරපුයෙක්. ඒ මිනිස්සුන්ට කවත් දක්වත් ඒ කඳුල වේලනනිදුරන්නේ නෑෝගොල්. මොකද ඒ කඳුල ගලන තරමට ඔගොල්න්ට ඔගුොලන්ගේ දේශපාල බලව්‍යාපෘතියට පහසුන. ඔහුන් ඒ දුක විඳන තරමට ඕගොලන්ට ඕනෑකම් සඳහා ඒ ජනතාව යොදාගන්න ඔගොලට හැකියාව ලැබුණ. එනිසා, ජනතාව සුසරුම් න තරමට ඔගොල්ලො හිනාවුුණා එකතම ඇත්තකතා. ඒ නිසා කරුණා කල්ලා ජනතාවගේ හැගීම්ෙක් ජනතාවගේ ඒ හැගීම් එක්ක සෙල්ලං කරන එක. හැඟීම් තමන්ගේ දේශපාලන අවශ්්‍යතා සඳහා පාවිශ්චිකන් එක කරුණා කර නවත්තක. මොකද ඔය හැඟීම්ම තමයි පුපුරාගිහිල්ලා ගියවුරුද්දේ අරගලයක් බවට පත්වනේ. ඒ හැගීම් එක් ෝගොල සෙල්ලන් කරලා නතාව විවසග ඉදල ඉඳල ඉඳදල බැරිීමතට. එක කට ප්‍රාප්තිේ ආාවට පස්සේ.ඒ කලයිමක්සකන් තමයි අරගලයක් කියෙල ද මේ රට තුළ නිර්මාණය වෙලා ලක්ෂ හැටනමේක ජනබලය ඇතිිච්ච. ගෝටබේ රාජපක්ෂර ගෙදරයන්න සිද්ධවෙේ. තුනෙන්ද එකක අලයයක්තිවිච් පාලිමේතුව අගමැඇති වෙච්ච මහිද ාජපක්ෂක ගෙරයන්න සිද්ධවෙන්. තුනෙන් දෙක ආණඩු අතිිචි ැිනට පන්ඩ එ කාලය තුළ තුම් පාරක් ඉවත් කරගන්න සිද්ධවෙෙන්. එනිසා ජනතාවගේ හැගීම්. වෙනකට ොහම පහලමටමකිලට දැනන්න පුලුවන්. හැබැයි එ පපුුවල් ඇැතුළේ ැකෑරමින්තියෙන්. කොයි මොහොතේ හෝ එක පුපුරලා පිටාර ගරනවා.ඒ පිටාර්ර ගලන හැගීම් ධාරාවේ ඔබට රැඳෙන් රැකෙන්න ආරක්ෂාාවන්න කිස්තුදු හැකියාවක් නෑකර කාරණේ බොහොම පැදිල ප්‍රශකන බොමස්තු. ලක්තෙරන පුවත්තකට ඒහා කියීර වර්ටගෙනන එක කුමක්.